අයිබෝන් මගේ රත්තරන් දුවේ පුතේ. ඉතින් තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැති නම් අයිබෝන් මගේ රත්තරන් දුවේ පුතේ ශිෂ්‍යත්වයේ වෙනුවෙන්ම සැදුම්ලත් අපේ YouTube නාලිකාව දැම්මම subscribe කරන්න කියලා ඉල්ලනවා. මේ වෙද්දිත් ඔයා අපේ වීඩියෝ බලනවා. ඒ වගේම තමයි තවම subscribe කරලා නැතිනම් ඉක්මනින්ම ගිහිල්ලා subscribe කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට තවත් බොහෝ වීඩියෝ ප්‍රමාණයක් බලන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න. අපේ 3 4 5 කියන ශ්‍රේණිය ඔස්සේ පැවැත්වෙන ඔන්ලයින් පන්තියට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ දරුවට සම්බන්ධ වෙන්න අවස්ථාව ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබ දෙමව්පියෙක් නම් ඔබේ දරුවා සම්බන්ධ කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් කරන්න තියෙන පුංචිම පුංචි කාරණයක් මෙන්න මේ අංක දෙකෙන් එකකට 0.71888996963 කියන අංකයට හෝ එහෙමත් නැත්නම් 0.77 89.66143 මේ කියන අංක දෙකෙන් එකකට ඔබේ දරුවගේ නම අපිට WhatsApp මගින් එවන්න. එතකොට ඔයගොල්ලන්ට අපිට ලැබෙන පණිවිඩයට ඔබට පුළුවන් පිළිතුරු ලබා දෙන්න කොහොමද පන්තිය පැවැත්වෙන්නේ සහ කාලසටහන ආදී විස්තර. හරි. දැන් අද මේ ඇවිල්ලා ඉන්නේ විශේෂ මාතෘකාවකට. ඒ තමයි බල්බ සම්බන්ධ කරනකොට මොකක්ද මේ දීප්තිය වැඩි ක්‍රමය? මේක ඔයගොල්ලන්ට හම්බ වෙනවා විවිධ අවස්ථාවල පරිසරයේ කොටසෙදි මේ දීප්තිය වැඩි වෙනවා. හරි, ඉතින් ඕක නම් මොකද්ද? බැටරි ටිකක් සම්බන්ධ කරපුවාම, බල්බයක් සම්බන්ධ කරපුවාම දීප්තිය වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. ඒක නෙවෙයි මේ කියන්නේ. හොඳින් මතක තියාගන්න මෙන්න මේ කොටස. මය පුතේ, ඔබට ලැබුණොත් යම් කිසියම් වූ අවස්ථාවක මෙන්න මේ ආකාරයට. හොඳද? දැන් මේ උඩ තියෙන ලොකු වචනේ ඕගොල්ලෝ වැඩි හිතන්න එපා. ඒක ඕගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ඔබේ වැඩි දැනුම සඳහා තමයි දුන්නේ මේක. මේකට කියනවා අපි ශ්‍රේණිගත ක්‍රමය. මොකද්ද ශ්‍රේණිගත ක්‍රමය? මය පුතේ, මෙන්න මේ ආකාරයට බල්බ සම්බන්ධ කිරීමේදී සහ වියලි කෝෂ තබා ගැනීමේදී. හොඳින් මතක තියාගන්න මෙන්න මේ කොටස. මේ බලන්න. මෙන්න මෙතන බැටරි නැත්තම් වියලි කෝෂ මෙතන 1 2 3යි. මම මේ බලන්න නැවත. 1 2 3යි. මෙන්න මෙතන වියලි කෝෂ 3ක් සම්බන්ධ කරලා බලන්න මම බල්බයක් සම්බන්ධ කරනවා. මේක හරි සරල සිදුවීමක්. මෙතනදී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කාරණය තමයි මෙන්න මේ කොටස. හොඳට බලන්න. යටම තියෙන්නේ ඍණාග්‍රය. හරිද? මෙතන ධනාග්‍රය, මෙතන ඍණ, මෙතන ධන, මෙතන ඍණ, මෙතන ධන. ඒ කියන්නේ උඩු අතට තමයි වියලි කෝෂ ටික තියලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන බල්බයක් දැල්වලා තියෙනවා රූපේ හැටියට. දැන් මේක දැල්වෙන්න ඕනේ නේ. රයිට්. මම එහෙනම් අර කලින් වගේම තනි බැටරියකට නැත්තම් තනි වියලි කෝෂයකට සම්බන්ධ කරනවා වගේ මේක සම්බන්ධ කරනවා මෙතනින්. අනෙක් කොටස මේ බලන්න. අනෙක් කොටස යට මෙන්න මේ ඊයම් අග්‍රයට සම්බන්ධ වෙන කොටස මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. ඔගලන්ට පේනවා ඇති මෙන්න මේම මේ සම්බන්ධ වෙන හැටි පේනවනේ. දැන් මේකත් උඩ එකත් එහෙමයි මේ. මෙන්න මේ විදිහට තමයි යන්නේ. එතකොට මෙන්න මෙතන මේ විදිහට සම්බන්ධ වෙනවා, බල්බේ දැල් වෙනවා. මේක නෙවෙයි හොඳම කතාව. දැන් අනිත් එකත් බලමු. වියලි කෝෂ 1යි, වියලි කෝෂ 2යි, වියලි කෝෂ 3යි, වියලි කෝෂ මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා. දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනි මේකනම් ඕගොල්ලෝ සරලව බල්බේ දැල්වේ කියලා පිළිතුරු සලකුණු කරන්න පුළුවන්. හැබැයි මෙතන වැදගත්ම දේ මොකක්ද? වැදගත්ම දේ මෙතන වයර් කැබලි දෙකකින් සම්බන්ධ කිරීම සහ මෙතන තනි වයර් කැබැල්ලකින් සම්බන්ධ කිරීම. හරි, ඒකත් හරි කියන්නකෝ. මේකෙදි දැනගන්න ඕනේ විශේෂම කාරණය මය පුතේ මෙන්න මේ කොටස. අපි මෙන්න මේ ආකාරයට වියලි කෝෂ සම්බන්ධ කිරීමේදී මේ විදිහට වියලි කෝෂ සම්බන්ධ කරනකොට කොයි විදිහටද? එකක් උඩ එකක්, එකක් උඩ එකක්. මෙහෙම ගහක් ආකාරයට ගහකට මෙහෙම යනවා වගේ එහෙම සම්බන්ධ කරනකොට මය පුතේ
බල්බයේ එන්න 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 දීප්තිය වැඩි. මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන බල්බයේ ටික 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 දීප්තිය වැඩි වෙනවා මොනවා හින්දද? මේ වියලි කෝෂ ගාන වැඩි වෙන්න වැඩි වෙන්න. එහෙනම් වියලි කෝෂ 3ක් තියෙනකොට වගේ නෙමෙයි, වියලි කෝෂ 4ක් තියෙනකොට මේකේ දීප්තිය වැඩි. වියලි කෝෂ 5ක් තියෙනකොට කලින්ටත් වඩා වැඩි. වියලි කෝෂ 6ක් තිබ්බොත් අන්න ඊටත් වඩා වැඩි. හැබැයි මය පුතේ මෙතන කතාව ඊට වඩා වෙනස්. දැන් වියලි කෝෂ යම් ප්‍රමාණයකට යන්න පුළුවන්. හැබැයි යම් කිසියම් වූ අවස්ථාවක වියලි කෝෂ ගාන වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න දීප්තිය වැඩි වෙනවා වගේම තමයි යම් අවස්ථාවක දීප්තිය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා බල්බේ පිච්චෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ මේකේ තියෙන බල්බේ දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. දැන් අපිට උනත් ඕනම බරක් උනත් උස්සන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා උස්සන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි බල්බයටත් දීප්තිය වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා ඕනාවට වඩා වැඩි කරන්න බෑ. ඒ අවස්ථාවේදී බල්බය පිච්චිලා යනවා. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම සිදුවීම. මේ ආකාරයට බල්බ සම්බන්ධ කරනකොට යම් අවස්ථාවක මේ බල්බය පිච්චිලා යනවා. ඒ කියන්නේ බැටරි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න. හරි? ඒක තමයි මේකේ තියෙන වැදගත්ම තැන. මම මේ කීප සැරයක්ම ඕගොල්ලන්ට තේරුම් කරලා දුන්නේ ඒකයි. හැබැයි මේට වඩා වෙනස් ක්‍රම තියෙනවද? ඔව්, තියෙනවා. ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලන ගමන් අපි මේ වීඩියෝ එකේ ඉගෙනගත්ත දේ හොඳින් මතක තියාගන්න. එතකොට ඕගොල්ලන්ට මේ කොටස හරි ලස්සනට මතකයේ පවතී. එහෙමනම් ඔබට පුළුවන් අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න. ඒ වෙනුවෙන් කරන්න තියෙන මෙන්න මේ නම්බර එකට WhatsApp message එකක් දාන එක විතරයි, ඔබේ නම සහ ශ්‍රේණියත් එක්ක. එහෙනම් තවත් වීඩියෝ එකකින් අර මං කිව්ව දීප්තිය වැඩි හෝ අඩුයි, හා තව ක්‍රමයක් තියෙනවා කිව්වනේ, අන්න ඒ ක්‍රමේදී අපි හම්බ වෙමු ඒ වීඩියෝ එකත් එක්ක. හරි, එහෙනම් ජය වේවා හැමෝටම. ආයුබෝවන්.